මෙදිනවල ආසියාවේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම් හැම එකකම පුහුණුකරු ඔස්සේ එන කාලයක් මේ. ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව වගේ බංග්ලාදේශයත් මේ වෙද්දි තමන්ගේ ප්‍රධාන පුහුණුකරුවා කවුරු වෙන්න ඕනද කියන ප්‍රශ්නෙක ඉන්නේ. මේ අතරින් බංග්ලාදේශයේ පුහුණුකරු ස්ටීවන් රෝඩ්ස් ලෝක කුස්ලානේ අවසන් වීමත් එක්කම තමන්ගේ තනතුරෙන් සමුගන්නවා. එතනින්ද තාමත් බංග්ලාදේශයේ අලුත් පුහුණුකරුවෙක් සොයමින් තමයි ඉන්නේ. බංග්ලාදේශ පුහුණුකරු ධුරයට යෝජනාවනු නම් අතරින් නම් කිහිපයක් මේ වෙද්දි අවසාන තෝරා ගැනීම වටේට ඇවිත් කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. මේ නම් විදියට ක්‍රික් ඉන්ෆෝ වාර්තා කරලා තිබුණේ මයික් හේසන්, ග්‍රාන්ඩ් ෆ්ලවර්, පෝල් ෆ්‍රාබේස්, රසල් ඩොමින්ගෝ එක්ක චන්දික හතුරුසිංහ තමයි මේ තන්තුරට ඉස්සරහින් ඉන්න තරංකරුවෝ කියලා තමයි ආරංචි වෙන්නේ. කොමුණත් මෙයාලා අතරින් පෝල් ෆ්‍රාබේස් මේ තන්තුරට ඒතරම් උනන්දුවක් නැති බවක් මේ වෙද්දි පේනවා කියලා තමයි මේ වාර්තාවේ කියන්නේ. නවසීලන්තයේ හිට පුහුණුකරුවෙක් වුණු මයික් හේසන් ගැන බංග්ලාදේශ ක්‍රිකට් බලධාරියෝ ඉහළ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. නවසීලන්තයේ ක්‍රිකට් වල විප්ලවීය වෙනස සිදු කරන්න මේ පුහුණුකරුවා ලොකු කාර්යභාරයක් කළ නිසා බංග්ලාදේශයේ ඔහු ගැන වැඩි බරක් තියයි. මේ අතරින් දකුණු අප්‍රිකා කණ්ඩායම 2013 2016 කාලේ පුහුණු කළ රසල් ඩොමින්ගෝ මේ වෙද්දි සම්මුඛ පරීක්ෂණ වලටත් කැඳවලා කියලා තමයි ආරංචි. ඩොමින්ගෝ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මොන තැනට ගෙනියන්න පුළුවන්ද කියලා පෙන්වන හොඳ ප්‍රසන්ටේෂන් එකකුත් කරපු නිසා ඔහුත් මේ තරඟේ ඉදිරියෙන්ම ඉන්න තරංකරුවෙක් වෙලා ඉවරයි. මේ මොන විදිහේ ඉදිරිපත් කිරීම කළත් බංග්ලාදේශයට වැඩිම හුරුපුරුදු පුහුණුකරුවෙක් විදිහට බංග්ලාදේශයට වැඩිම සේවය කළ 2004 2007 කාලේ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවා වුණු චන්දික හතුරුසිංහ නැවත බංග්ලාදේශයේ පුහුණුකරු විදිහට බඳවා ගන්න ඊට කඩ වැඩි කියලා තමයි ආරංචි වෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටිය නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.